දෙවෙනි ඉනිම බලන අපි දන්නවා මේ වෙනකොට වෙලා තියෙන දේ. ඇත්තටම අනුහස සායම පොඩි කාලේ වගේම ගරාජ් එකේ වැඩ කරද්දී ඒ දේ මේ වෙනකොට ආනන්ද මාමටත් දරා ගන්න බැරුව ඉන්නේ. මොකද ආනන්ද අනුහස්ට තමන්ගේ දරුවෝ දෙන්නටත් වඩා වැඩි ආදරයක් තියෙනවා. ඉතින් නමුත් ගරාජ් එකේ වැඩ කරන එක අනුහස්ට ලැජ්ජාවක් නෙවෙයි. මොකද අනුහස් ක්‍රිකට් වලට වගේම ගරාජ් එකටත් ගොඩක් ආදරය කළා. ඒක තමයි ඉතින් ඇත්තම කතාව. ඉතින් හැබැයි මේ සිද්ධි මේ විදියට යනකොට අපි දැක්ක තවත් දෙයක්. ඒ තමයි අනුහස්ලගේ කම්පැනි එක විනාශ කරන්න මේනක වගේම සමරනායක. සමරනායක කියන්නේ කම්පැනියේ නීතිය පැත්තෙන් ඉන්න කෙනෙක්. ඉතින් අනුහස්ලගේ කම්පැනි එකේ විස්තර වෙනස් කරලා මේනකට උපරිම සහයෝගය දෙන්නේ සමරනායක. අනිත් එක තමයි සමරනායක නිසා තමයි මේනකට පුළුවන් වුණේ අනුහස්ලගේ කම්පැනි එකෙන් හොරකම් කරන්න. එහෙම හොරකම් කරලා තමයි ඔය අනුහස්ල කම්පැනි එක දැන් අයිති කරගන්න ලෑස්ති වෙන්නේ කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා. ඉතින් අනුහස්ලගේ කම්පැනි එක කෙසේ හෝ මොන සැලසුමක් හදලා බේරගත්ත උනත් තේරුමක් නැහැ. සමරනායක සහ මේනක කම්පැනි එකේ තියාගත්තොත් ඉස්සරහට අනුහස්ලගේ කම්පැනි එක අවන්තගේ සැලසුම නිසා බේරගන්න පුළුවන් වුණොත් හැබැයි එතකොට වෙනස්කම් ගොඩක් කරන්න වෙනවා. කම්පැනි එක හැමදාම හොඳ තත්ත්වයේ තියාගන්න නම් කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා. ඒ වෙනස්කම් මේ විදියට උනොත් කොහොමද? දෙවුමි කම්පැනි එකේ නීතිපැත්ත බලාගන්න ලෝයර් වෙනවා. ඒ වගේම රදේෂ් කම්පැනි එකේ වැඩට ගන්නවා. ඒ වගේම ලිහිණිත් වැට ගන්නවා. අන්න ඒ වගේම වෙනස්කම් කළොත් කම්පැනි එක දන්නේම නැතුව නගල ගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා. ඉතින් අමේෂට වගේම 100ට හැමෝටම සතුටු වෙන්න පුළුවන්. ඒක ඒ විදියට වුණොත් දැන් අමේෂුණත් මේනක ළඟ නොන්ඩි වෙන්නේ වෙන කරන්න විකල්පයක් නැති නිසා. නමුත් අවන්තල ඒවට විසඳුම් හොයාගත්ත නම් අමේෂත් කැමති වෙයි ඔළුව කෙලින් තියන් ඉන්න කියලා අපිට හිතන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම දෙවුමි කියන්නේ ස්ථීර අධිෂ්ඨානයක් ඇති කරන් ඕනෑම ඉලක්කයකට යන්න පුළුවන් කෙනෙක්. අනිත් එක මේනකගේ හොර වැඩ නැති වෙනවා කියන්නේ දෙකක් නැහැ. ඉතින් අනුහස්ලගේ කම්පැනියේ ප්‍රශ්න විසඳනවට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මේනක සමරනායක අමාරුවේ වැටෙනවට කැමති ඔයා ඒ ගැන දැනෙන අවංක අදහස කමෙන්ටයක් විදියට ලියාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම දෙවෙනිම ගැන ඉදිරියට වෙන දේවල් දැනගන්න ටෙලිකවලම සබ්ස්ක්‍රයිබ් කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.